ඉමානි දසශීලානි සමාදියාමි. පැවිදි දසශීලය සමාදන් වෙමි. ඉමානි දසශීලානි සමාදියාමි. මොකද්ද මේ පැවිදි සීලය කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. මොකද්ද මේ දුක නිරෝධ කරන ප්‍රතිපදාව කියලා කියන්නේ? යම් හෝ හේතුවක් නිසා අටගත් විඥානයක්, ඒ විඥාණයෙන් අටගත් හේතු නිසා නිර්මාණය වෙච්ච භෞතික කයක්, ඒ කයේ ක්‍රියාකාරී ස්වභාවයෙන් අටගත් නාම රූප සමුදායක්, මේ නිසා විඳින විදවන සිතක්. මේකට දුකයි කියලා කියනවා. ඒ දුක කොච්චර අපි සැප විදියට දැකලා අවුරුදු දහස් ගණන් එයින් කෙටුවන්, ඒ දුක සැපයි කියලා මොනතරම් අවුරුදු 55ක් වෙනකම් විශ්‍රාම යනකම් උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කෙරුවත්, ඒ දුක සැපයි කියලා මොනතරම් මාලිගා ඉදි කෙරුවත්, ඒ දුක සැපයි කියලා මොනතරම් සැප සම්පත් ගොඩගා ගත්තත්, ඒ දුක සැපයි කියලා මොනතරම් මේ භෞතික කය අලංකාර කරලා සැපවත් කෙරුවත්, කවදරි මොතක ඒ විඥානය සැක නැතුව තීරණය කරනවලු සබ්බේ සංඛාරා දුක්ඛා, මේ සියලු දේවල් දුකයි කියලා. ඒකට මහා බෝධිසත්වෙක් පාරමී පුරලා බුද්ධත්වයට පත් වෙලා ශ්‍රීමුඛයෙන් දේශනා කරන්න අවශ්‍ය නැල්ලෝ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති, යම් කිසි කාලයක, ඕනෑම කාලයක, සුදුසු කාලයක, සුදුසු පරිසරයක, ඒ ඒ විඥානවල ගබඩා වෙච්ච දැනනුවනට පමණ එයාට තේරෙනවලු මේක දුකයි කියලා. හොඳ රසට හදපු ආහාර දුන්නාම සන්තෝෂෙන් එයා කනවා, පිඟානත් එක්ක ලෙව කනවා. සතියක් ඒ කෑම දෙනකොට අර ලෙව කන ක්‍රමයේ නැල්ලු සාමාන්‍ය කන ක්‍රමයට ඇවිල්ලාලු. මාසයක් විතර දෙනකොට ටිකක් ඉතුරු කරලාලු කන්නේ. අවුරුද්දක් විතර ඒ කෑම දිගටම දෙනකොට දැන් වෙලාවට එන්නේත් නැල්ලු, ගෙයලා එක්කගෙන එන්න ඕනේ. අවුරුදු දෙක තුන යනකොට මග හරිනවලු. පස්සේ බැනලා සැර කරලාලු කන්න දෙන්න වෙලා තියෙන්නේ. අවුරුදු 7-8 වෙනකොට කන් නැල්ලු ගහලා කවන තැනට ඇවිල්ලාලු. මේ පළවෙනි දවසේ සේරම ටික කාලා පිඟාන ලෙව කරපු ඒ බත් එකමලු මේ අවුරුදු 7කට පස්සේ ගහලා බය කරලාලු කවන්න වෙලා තියෙන්නේ. මොකද්ද උනේ විඥාණයට? තේරුම් ගත්තලු මේක දුකයි කියලා. අරිම මාංශි කරදර කරන්න එපා මට කියලා ෆෝන් එක පැත්තට විසි කරලා දොර ඇතුලෙන් අගුල් දහගෙන නිදා ගන්නවලු මිනිස්සෙන්. පැය 8ක් විතර සුවසේ නිදා ගන්නවලු. ඉතුරු පැය 8 ඇහැරිලා ඉන්නවලු දිගහැරිලා. ඉතුරු පැය 8 අවිවේකයෙන් ඉන්නවලු. ඉතුරු පැය 8 දඟලනවලු කොමරි කාමරෙන් එළියට එන්න. ඒ සත්‍යයට තේරුණාලු මේ නිින්ද කියන එක තෝනුවට වඩා ගියොත් දුකයි. කිරි හොඳයි හැමෝම කියනවනේ කිරි හොඳා කියලා. හැබැයි ලීටර 10ක් විතර පෙව්වොත් අපේ කයට වෙන තත්ත්වය ගැන අරිම කනගාටු දායකයි. හැබැයි කිරි හොඳයි. ඉස්මොලේ ගිහිල්ලා වමනට ඇවිල්ලා ඇස් උඩ ගිහිල්ලා කලන්තය හැදිලා කයට දරා ගන්න බෑ.
ඒ හොඳයි කියපු කිරි පවා අසීමාව ඉක්මවලා ගියොත් ඒක නරකයි. විවේකයෙන් පටන් ගත්තාම කන කෑම එකේ ඉඳලා බොන කිරි එකේ ඉඳලා අඳින ඇඳුමේ ඉඳලා ජීවත් වෙන රටාවේ ඉඳලා හැමදේම දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛා. අද අපේ ජීවිතවල අප්‍රමාණමේ දුක ස්පර්ශ වෙලා තියෙනවා. මොකද්ද මේ දුක? නිවනක් නැති, නිවීමක් නැති ස්වභාවයක් මේ සිතට යම්කිසි මොහතක ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශ වන මොහත දුකයි. එනං සත්වෙක් සැනසෙන්නේ නිරෝධයෙන් පමණයි. ඒ නිසායි සියලු සත්වයෝ කවදරි දවසක මේ නිවන පතාගෙන, නිවන හඹාගෙන, නිවන පසුපස ගමන් කරන ඒ පරිසරයේ සැකසෙන්නේ. කවදරි දවසක ඒගොල්ලන්ට තේරෙනවා නිවීමෙන් ලැබෙන සැනසීම මොනවා කෙරුවත් ලැබෙන්නේ නැහැ. එනම් මේ පැවිදි දසශීලය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. මම මේ විදියට කතා කරුවාම ඒ නිසා මෙන්න මේ වගේ දුක් සමුදායක් අටගන්නවා. ඒ දුක් සමුදාය නිසා මේ සත්වයා සංසාරයේ දුක් විඳිනවා. අද ඉඳලා මම කටපරිසම් කරගන්නවා. සුදුසු වචන පමණක් කතා කරනවා. පරුසා වාච, පිසුනා වාච, සම්පප්පලාප, ව්‍යාපාද, මුසාවාද සේරම ටික වළක්ව ගන්නවා. ඒ නිසා අටගන්නා වූ දුක්ඛ සමුදාය අටගන්න කලින් නූපන් අකුසල්, නූපන් දුක් නිරෝධයට පත්වෙන්නාසේ ඒ සියලු දුක්ඛයෝ මා ඉදිරියේ, මා අභිමුඛයේ නිරෝධයට පත්වෙනවා. කොච්චර ශ්‍රේෂ්ඨ සීලයක් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේගේ ශිෂ්‍ය සමුදායට දායාදයක් වශයෙන් දේශනා කරලද? ඉදම්පි සංඝේ රතනං පනිතං, ඉදම්පි ධම්මේ රතනං පනිතං. මොකද්ද මේ මණිකක් වගේ වටින ධර්මය? මොකද්ද මේ මණිකක් වගේ වටින සංගයා? මෙන්න මේ සිල්වත් වෙච්ච, ගුණවත් වෙච්ච සංගයා තමයි. ඒ ගුණවත් වෙච්ච සංගයා පුරුදු කරපු මාර්ගයේ ධර්මය තමයි. එනම් මේ රතන සූත්‍රයක් නෙමෙයිද මේ පුරුදු කරන්නේ? කවදරි දවසක මේ සම්බුද්ධ ශාසනයේ උපාසක උපාසිකාවෝ කියනවා මේ මහා සංගයා අර වැඩහින්න සංඝයා වහන්සේ මණිකක් වගේ, ඒ තරම් උත්තරීතර ගුණධර්ම වලින් යුක්තයි. එහෙනම් දැන් රතන සූත්‍රයක් නේද මේ කියන්නේ? එහෙනම් අපේ වචන වලින් අටගන්නා වූ දුක, ඒ අටගන්න කලින් නිරෝධ කරන ක්‍රමවේදය ප්‍රතිපදාව තමයි මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමේ නිරෝධගාමිනී දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවම්. අපිට භෞතිකය තුළින් දුක පැමිණෙනවා. අපි පරිභෝජනය කරන වස්තු සාභ, අප සන්තකයේ තිබෙන බඩු බාහිරාදියෙන්, එහෙම නැත්නම් අපේ සන්තකයේ නැති බඩු බාහිරාදියෙන්, අපි පරිභෝජනය නොකරන බඩු බාහිරාදියෙන් දුක පැමිණෙනවා. සමහර අය ඉන්නවලු මොනවා හරි පොඩි යකඩ කෑල්ලකුයි, වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න පොඩි වහල කෑල්ලකුයි, තමන්ගේ කියලා වැටිලා ඉන්න පොඩි භූමි කෑල්ලකුයි තියෙනවලු. හැබැයි ඒකෙන් යා සතුටු වෙන්නේ නැහැ. අර වගේ ගෙයක් නැහනේ, මේ වගේ වාහනයක් නැහනේ, මේ වගේ මිදුලක් මට නැහනේ, මේ වගේ හිඩමක් මට නැහනේ. හැමදාම දුක් විඳිනවා. ඒ තමයි කිව්වේ සමහර අය තමන් ළඟ තියෙන දේනු දුක් විඳිනවා, සමහර අය නැති දේවලිනු දුක් විඳිනවා. ඒ භෞතිකේ තමන්ට නැහැ, වෙන කෙනෙක් සන්තකයේ තියෙන්නේ. ඒ අයයි දුක් විඳින්න ඕනේ. පුදුම වැඩේ, මේ මිනිස්සයා කුලියට හඬනවා වාගේ කුලියට දුක් විඳිනවා.
අර සමහර ප්‍රදේශවල මළගෙයක් වුණාම අම්මා තාත්තා කිරියම්මා කිරියත්තා නැති වුණාම ගෙදර මිනිස්සු හඳන්නේ නැහැ. පේසල් එක සම්පූර්ණයෙන් අවුල් වෙනවනේ, ලිප්ටික් එක අවුල් වෙනවනේ. ඇස්වලට ගහලා තියෙන කළු පාට සායම් ඔක්කොම දිය වෙනවනේ, එහෙනම් හඳන්නේ නැහැ. ඒ අය බොනික්කෝ වාගේ හැඳගෙන පැලඳගෙන ලස්සන්ට ඉඳගෙන ඉන්නවා. මිනිස්සු කීප දෙනෙක් කඳනවා ඒ අයට පඩිය රුපියල් 2500යි කන්න බොන්න දීලා. ඒ අය රස්සාව මොකද? කුලියට හඳන එක. පපුවට ගගා පස් ඔක්කොම හවුස්සගෙන වැලි ඔළුවේ හලාගෙන බිම පෙරලි පෙරලි කෑ ගන්නවා. කුලියට හඳනවා. අද අනුන් ළඟ තියෙන වාහනේ අපි ළඟ නැහැ කියලා අපි කුලියට හඳන මිනිස්සු බවට පත් වෙලා නැද්ද? 80ලාගේ නිරෝගීකම මට ලැබිලා නැහැ. මම උත්පත්තියේම අසනීපයි. උදේ ඉඳලා රෑ වෙනකම් මම පෙති තියාගෙන මේ ජීවත් වෙන්නේ. අපි අනුන්ගේ නිරෝගීමත්කමට හඳන මිනිස්සු වෙලා නැද්ද? අල්ලපු ගෙදර මිනිස්යාගේ ගේ දැකලා අනේ මේ වගේ ගේක් ගයක් නැහැ කියලා තියෙන ගෙදර නිදා ගන්න නැතුව එළිය වැටෙනකන් ඇහැරිලා විඳවන්නේ නැද්ද? මේ කුලියට හඬනවා. අනුන්ගේ මල ගෙදර පඩිය හරගෙන කුලිය හරගෙන පැය හටක සේවාවක් සපයනවා වාගේ එයා කරන්නේ හඬන එක. අද මේ මහ පොළවේ අපි හැමෝම අඬනවා කුලියට. අරක නෑ, මේක නෑ, මේක ලැබුන්නේ නෑ, අරක දුන්නේ නෑ, අරයා එමෙ හිටියේ නෑ, මෙයා මෙමෙ හිටියේ නෑ, අරයා ඒක කිව්වේ නෑ, මෙයා මේක කිව්වනේ. පුදුම වැඩේ. කුලියට අඬනවා අපි හැමෝම. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ අපිට ප්‍රතිපත්තියක් තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. මෙන්න මේම හින්ද ශ්‍රාවක සංඝ, එහෙමනම් මේ මේ විදියට නිර්මාණය වෙන දුක නිරෝධයටපත් වෙනවා. මේ මේ දොරවල් හැරගෙන එළියට එන දුක් ටික දොරවල් හරින්නේ නැහැ. ඒගොල්ලෝ දොර ඇතුලේ ඉන්නවා. අපිට හම්බ වෙන්නේ නැහැ. සංගවිච්ඡ දුක සංගවිලා තියේයි. නෝපදිච්ච දුක ඉපදෙන්නේ නැතුව හිඳෙයි. හමු නොවිච්ච දුක කවදාකවත් සසරේ අමු නොවේයි. අපිට කියලා වෙන් වෙච්ච දුක වෙන් වෙලාම තියෙයි. ලං වෙන්නේ නැහැ. එහෙනම් අපි යම්කිසි ප්‍රතිපදාවක් තුළ වාසය කරන්න ඕනේ. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනේ. ඒක තමයි පැවිදි දසශීලයේ පබ්බජ්ජා දසශීලං සමාදියාමි. එනම් මේ මොහොතේ සාමනීර භූමියේ අපි සියලු දෙනා සමාදන් වුණේ ඒ වගේ මා උත්තරීතර සීලාම සීල ප්‍රතිපදාවන්. ඒ ප්‍රතිපදාව තුළ අපේ දුක කොච්චර නිරෝධ වෙනවද කියලා ඇහුවොත් රාත් වෙනකම්ම දුක නිරෝධ වෙනවා. අනුන්ගේ දේවල් ස්පර්ශ නොකර පරිභෝජනය නොකර ප්‍රාර්ථනා නොකර තියෙන දේවල් දැකලා ද්වේෂ කරන්නේ නැතුව ඉරිසියා කරන්නේ නැතුව ජීවත් වෙලා බලන්න කිසිම භෞතිකයකින් අපි රාත් වෙලා පිරිනවම් පානකන් දුකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ දුක පැමිණෙන්න පුළුවන් දොරවල් වැයිලා. අපට කවදාකවත් වැරදි දෙයක් ඇහෙන්නේ නැහැ. කවුරුත් වැරදි දෙයක් කියන්නේ නැහැ. යහපත් දේ අපි කියලා තිබුණා නම් එහෙනම් වචනයෙන් අපි පිරිසිදු වෙන තරමට සම්මා වාචාව තුළ ජීවත් වෙන තරමට යහපත් අදහස් වලින් දෙතිස් කතා වලින් වැළකීලා කතා කරන තරමට අපේ කන්වලට මී පැණි වගේ වචන තමයි ඇහෙන්නේ. යහපත විතරමයි හැයෙන්නේ, පරම සත්‍ය විතරමයි ඇයෙන්නේ. හේතුව අපේ කටින් එළියට ගිය ශබ්ද වලින් කිසිම කෙනෙකුට අයහපතක් වෙලා නැත්නම් අපට ඇයෙන වචන වලින් කොහොමද අයහපතක් වෙන්නේ? අද මෙච්චර කයට වේදනා, ඉන්සා, පීඩා, ලෙඩ රෝග, කැක්කුම් මොකක් නිසාද? පානාතිපාතාරියට රැක්ක නැති නිසා, සත්‍යයන්ට උපස්ථාන නොකරපු නිසා, අප්‍රමාණ සත්තුන්ට කරදර හිරියර කරපු නිසා,
සත්ව කරුණාව මෛත්‍රිය අඩුවෙච්ච නිසා, සත්‍යෝ කෙරෙහි ද්වේෂය උපදව ගත්ත නිසා, নানা ප්‍රකාර ක්‍රමවේද භාවිතා කරමින් කරදර කරපු නිසා, ඉරියර කරපු නිසා, ඒ දේවල් නොකිරුවානම් පානාතිපාතා ශික්ෂාපදය බෝධිසත්වයේ සමාදම් වෙන විදිහට සමාදම් වුණා නම්, කුරා කුඹියෙකුටවත් ඉන්සා පීඩා කරදර නොකර හිටියානම් මේ ලෝකේ කිසිම සත්වයක් නැ අපට දුක ස්පර්ශ කරවන්න. ඒ බෝධිසත්වයා රාත්‍තලා පිරිනිවන් පානකම්ම දුක කවදාකවත් රස බලන්නේ නැහැ. එනම් මේ දසශීලය කියලා කියන්නේ අපි සියලෝම දෙනාගේ දුක නිරෝධ කරවන නිරෝධගාමිනී ප්‍රතිපදාවන්. එනම් මම සිල්වත් වෙන්න සිල් සමාදන් වුණා නෙමෙයි, මා විඳවන විඳින මේ දුක නිරෝධ කරගන්න නිරෝධගාමිනී ප්‍රතිපදාවක් මම සමාදන් වුණා. එක්කෝ මම විඳිනවා කැමැත්ත තියෙන නිසා දුකට, එක්කෝ මම විඳවනවා අකමැත්ත තියෙන නිසා දුකට. විඳත් විඳ විඳවුවත් මතක තියාගන්න, දුක දුකමයි, දුකේ වෙනසක් නැහැ. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ රහත් වෙලා පිරිනිවන් පාන්න අපි මේ මාකොළව පාරමී භූමියක් කොට සලකාගෙන මේ පැවිදිකම සම්බුද්ධ ශාසනයක් කොට පිළි අරගෙන මේ යන සසර ගමනේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් විදියට සීලය පුරමු. සීලානු සීල ප්‍රතිපදාව තුළ අපේ ජීවිතය අනුගත කරමු. සීලයට අනුව ඇසකන දිව නාසය සමසිත නිවැරදි කරමු. සීලය කමඨාණක් කරගෙන සියලු අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරමු. ඒ තුළින් රාත්‍තලා පිරිනිවන් පාන්න අවශ්‍ය මාර්ගය උපදව ගනිමු, පාද ගනිමු. එහෙනම් මේ මොහොතේ අපි සමාදම් වෙච්ච සීලය අපිට ප්‍රතිපදාවක් වුණා, කමඨාණක් වුණා, මාර්ගයක් වුණා. සතර ඉරියව්වේ මේ සීලය පුරන්න, හැම මොහොතෙම සීලය ප්‍රගුණ කරන්න, සීලය තුළින් අට ගන්න තියෙනා වූ සියලු දුක් නිරෝධ කරන්න, මැඩලන්න, නෝපන් අකුසල් පව් යටපත් කරන්න සීලය උපයෝගී කරන්න, ඉපදිච්ච කුසල් පින් ශක්තිමත් කරවන්න සීලය උපයෝගී කරගන්න, තමන්ගේ චරිතය බෝධිසත්ව චරිතයක් බවට පත් කරගන්න, පාරමිතාවක් බවට පත් කරගන්න උපයෝගී කරගන්න. එනම් මේ සීලානු සීල ප්‍රතිපදාව අපි සියලුම දෙනාගේ සියලු අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරලා, අපේ සියලුම ගුණධර්ම මතු කරලා, මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න, මේ සීලයත් මේ සීලය තුළින් ලබාගත්තා වූ මාර්ගඵල නිවන් අවබෝධයත් අපි සියලුම දෙනාගේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන. තෙරුවන් සරණ. උපාසක දස සීලය සමාදම් වෙමි. උපාසක දස සීලයක් ඇයි යම්කිසි උපාසකයෙක් උපාසිකාවක් සමාදම් වෙන්නේ කියලා බැලුවොත්, උපාසක කියන්නේ සාමාන්‍ය පෘතුජන ලෝකයේ සාමාන්‍ය පෘතුජන මිනිසුත් එක්ක ගනුදෙනු කරගෙන දුක තේරුම් අරගෙන බුදුන් සරණ යන ශ්‍රාවකයෙක් නැත්නම් ශ්‍රාවිකාවක්. හැබැයි යට ඉන්න වෙන්නේ පෘතුජන ලෝකයේ පෘතුජන මිනිසුත් එක්ක. ආර්ය ලෝකයේ ආර්ය උත්තමයොත් එක්ක වාසය කරන්න, ඇසිරෙන්න, ආර්ය පරිසරයක ජීවත් වෙන්න ලැබෙන්නේ පැවිදි කෙනෙකුට. හැබැයි උපාසක උපාසිකා කියන්නේ ඒගොල්ලෝ පෘතුජන ලෝකයේ තුළ පෘතුජන මිනිසුත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕනේ, ඒ අයත් එක්ක තමයි වාසය කරන්නත් ඕනේ. එතකොට අර නිවන කියන එක ප්‍රාර්ථනාවක් වුණාට ජීවිතේ කවදරි ලබන්න බලාපොරොත්තු වෙන බලාපොරොත්තුවක් වුණාට ටිකක් දුරයි වගේ දැනෙනවා.
ඇයි උදේ හොඳට හිටියා දවල් කෑගා ගන්නවා. ඊට පස්සේ පසුතැවිලා හදා ගන්නවා අවස මූණ ඉල්ලන් ඉන්නවා. ඊට පස්සේ තේරෙනවා අනේ මූණ ඉල්ලන් ඉන්න එක වැරදීනේ. කාගේද අරුවකට මම මොකටද මූණ ඉල්ලන් ඉන්නේ? ආයෙක නිවැරදි කර ගන්නවා. නිදා ගන්නවා. උදේ නැගිට්ටාම මොනවාරි ප්‍රශ්නයක් නිසා ආයි මොනවාරි කියා ගන්නවා. රස්සාවට ගියාම එතන මිනිස්සෙක් වරදක් කළා. එයාට බනින්න සිද්ධ වෙනවා. එයාගේ ඉතරි දවනවා. පස්සේ පසුතැවෙනවා. ඒ මිනිස්සුගේ දුර්වලකම් වලට මං ඇයි දන්නේ නැහැ මේම උනේ. මෙන්න මේ වගේ අපේ ජීවිතේ විවේක ගන්න නිදා ගන්න කාලය ගත්තාම ආහාර පාන ගන්න ඒ පරිසරය ගත්තාම ජීවත් වෙන වාසය කරන පරිසරය ගත්තාම රැකියා පරිසරය ගත්තාම ඒ සියලු තැන්වල ඇසුරු කරන සත්වයෝ පිළිබඳව ගවේෂණය කරාම නිවනට කිට්ටු වෙන්න ලං වෙන්න තියෙන අවස්ථාවට වඩා ඈත් වෙන්න තියෙන අවස්ථාවල් වැඩි. දැන් මොකද කරන්නේ? දැන් මගේ ආධ්‍යාත්ම ජීවිතය යම් යම් පසුබෑම් වලට ලක් වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන විදිය වේගෙන් මට යන්න බෑ. ඒ පරිසරේ නෑ. කවුරුත් ඒ පරිසරෙ දෙන්නෙත් නෑ. දැන් මොකද කරන්නේ? එහෙනම් යම් කිසි ක්‍රමවේදයකට තමන්ගේ ජීවිතය ඇඩගස්ස ගන්න, යම් කිසි ක්‍රමවේදයකට තමන්ගේ ජීවිතය අනුගත කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උපෝසත දසශීලම් සමාදියාමි. උපෝසත දසශීලයේ සමාදන් වෙන්න. හැමෝම කඩවල් ගානේ ගියාද? රැට හැම තැනම කඩවල් ගානේ නවත්ත නවත්ත කාපුවාද? හැබැයි ඉරාවරට ගියාට පස්සේ ඔබ කන් නැතුව ඉන්න. හැමෝම මුදල් පරිභෝජනය කරපුවාද? හැමෝම වස්තුව ගොඩගා ගත්තාද? හැබැයි පමණ දැනගෙන අවශ්‍ය තැන්වල විතරක් පරිභෝජනය කරලා ජාතරූප රජත සීලයට අනුගත වෙන්න. හැමෝම සින්දු කියලා ගී කියලා නටලා කාලා බීලා වෙරි වෙලා එහෙම උද්ඝෝෂණ කරපුවාද? සැනකෙලියක් වගේ ජීවිතේ පත් කරගත්තාද? හැබැයි ඔබ නැච්ච ගීතවලින් වැළකිලා ඉන්න. මිනිස්සු පාට ගාගෙන සුවඳ තවරාගෙන මල් මාලා ඇඟේ ගොතාගෙන හැඳ පැළඳගෙන ආඩම්බර වෙච්චද? මේ කය ලස්සනයි ජීවිතේ සපයි කියලා දෘෂ්ටි ගත වෙච්චද? හැබැයි ඔබ මාලා ගන්ධ විලේපන ශික්ෂාපදයට අනුගත වෙන්න. මිනිස්සු මාන්නෙන් උඩඟුකමෙන් ඉතුවක්කාරකමෙන් ආංකාරකමෙන් ජීවත් වෙච්චද? හැබැයි ඔබ උච්චාසයන මාසයන කියන සීලය සමාදන් වෙන්න. මිනිස්සු අනුන්ට දොස් කියපුවාද? නින්දා කරපුවාද? අපහාස කරපුවාද? මිනිසුන්ට බැනලා විවේචනය කරලා මහා අකුසල ගොඩගා ගත්තාද? හැබැයි ඔබ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදන් වෙන්න. මිනිස්සු ඕන තරම් මිනිසුන්ගේ බලි ගත්තාද? ඉරියර කරපුවාද? දුක් වේදනා පීඩා දීපුවාද? නඩු කියපුවාද? හැබැයි ඔබ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදි වෙන්න, සමාදන් වෙන්න, අනුගත වෙන්න. මිනිස්සු ගත්තද? බොරු කියපුවාද? අල්ලස් ගත්තද? මංකොල්ල කාපුවාද? කඩා වඩා ගත්තද? මලෙන් අත්පත් කරගත්තද? උදුර ගත්තද? පෑර ගත්තද? රවට්ට ගත්තද? හැබැයි ඔබ අදින්නාදානා සීලේ ශික්ෂාපදයේ සමාදන් වෙන්න. බලන්න තථාගතයන් වහන්සේ එදා ඒ රාහුල කුමාරයාට දීපු දායාදය අද අපට දීලානේ. යසෝදරා කියන අන්න ඔබගේ තාත්තා එනවා ගිහිල්ලා වස්තුව ඉල්ල ගන්න. මගේ වස්තුව කොයි කියලා අහනකොට ඉසබාල රාත්බෝධිය දෙනවා. ඒ තමයි දරුවෙකුට තාත්තා කෙනෙක් දෙන්න තියෙන උත්තරීතර වස්තුව දායාදය. අමාමෑණී බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ සියලු සත්වයන්ට පියෙක් විදියට දායාදයක් දෙනවා. ඒක තමයි දසශීලය. ඒක තථාගත දායාදයක් අපට ලැබිච්ච. අපේ ආයතන අය සංවර කරගන්න අපිට ලැබිච්ච එකම වරප්‍රසාදය. අපිට මේ සීලයට අනුගත වෙලා
ඇස කන දිව නාසය සමසිත විතරක් නෙමෙයි අපේ පාරමිතාව පවා නිවනට අඩගස්ස ගන්න පුළුවන්. අපි ජීවත් වෙන පරිසරය අපට වෙනස් කර ගන්න පුළුවන්. අපේ ජීවිතය අපට වෙනස් කර ගන්න පුළුවන්. ඒ ජීවිතය තුළින් අනිත් අයට බලපෑම් කරලා ඒ අයවත් වෙනස් කරන්න පුළුවන්. ගෙදර අම්මා කෙනෙක් සිල්වත් වෙනකොට අකමැත්තෙන් උනා තාත්තා සිල්වත් වෙනවා. අම්මයි තාත්තයි සිල්වත් වෙනකොට දරුවෝ දන්නේම නැහැ උදේ පාන්දර මුරපලාව අතට අරගෙන අපිත් වෙනවා සිල් ගන්න. මුළු පවුලම සිල්වත් වෙනවා. මුළු පවුලටම මේ දක්වා ස්පර්ශ වෙච්ච දුක ප්‍රමාණිකුලව නිරෝධ වෙලා ඒ පවුල සැපෙන් පිරෙනවා. ප්‍රශ්න ගැටළු කරදර වලින් මිදෙනවා. උදකලා වෙච්ච දුක තුනී කරගත්ත හැමදේම සුවඳ සීලිව සමගියෙන් සාමයෙන් කතාබහ කරගෙන විසඳගෙන ඉදිරියට යන හොඳ බෞද්ධ පවුලක් බවට පත් වෙනවා. මේක කරන්න පුළුවන් උපාසක සීලයට විතරයි. වෙන මොන ආඥාපනත අනුමත කෙරුවත් මොනතරම් නීති රීති රටේ කොන්දේසි අනුමත කෙරුවත් මොන නීතියක් පැනෙව්වත් මිනිස්සු අනුගත වෙන්නේ නැහැ. එහෙම පාලනය කරන්න බෑ. එහෙම පාලනය කරන්න පුළුවන් නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවක් අනුමත කරාම ඇතිනේ මුළු ලෝකෙම අදන්න පුළුවන්නේ. හැම රටටම ව්‍යවස්ථාවක් තියෙනවා. අනන්ත අප්‍රමාණ පනත් අනුමත කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන උසාවි මෙච්චර තියෙනවා. ආන් නැති අයට දඬුවම් කරන්න බන්ධනාගාර තියෙනවා. ඒත් මිනිස්සු ඇදිලා නැහනේ. එනං ඔරා හිතන්න ඕනේ අදින් පස්සේ මං අනුන්ගේ ගස්වල පොල් කඩන්නේ නැහැ. අනුන්ගේ ගෙවල් වල බඩු මුට්ටු ගන්නෙ නැහැ. අනුන්ගේ දේවල් උදරගෙන මගේ කරගන්නේ නැහැ. අදින් පස්සේ මම අනිත් අයගේ වස්තුවට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඒ ඔරා හිතුනොත් එදායින් පස්සේ ඔරකමට අවශ්‍ය ආඥා පනත අවශ්‍ය නැහැ. ඒ පනත අයින් කරනවා රටේ. ඔරු නැහැ. කොච්චර තැබෑරුම් තිබුණත් මම බොන්නේ නැහැ. මම වෙරි බොන්නේ නැහැ. එතනට ආවම සුරාබදු ආඥාපනත අයින් කරනවා. මොකද හේතුව රටේ ඔක්කොම ඉන්නේ සිල්වත් අය. බොන්නේ නැහැ කවුරුන්. බොන්නේත් නැහැ, පෙරන්නේත් නැහැ. රටේ නැහැ මත්පැන්. බොන්නේ නැහනේ. පෙරලා මොනව කරන්නද? ඒ දේ ඒගොල්ලෝ පෙරන්නේත් නැහැ. බොන මිනිස්සු නැති නිසා සුරාබදු ආඥාපනත අයින් කළා. කිසිම මිනිසෙක් කිසිම මිනිසෙට කරදර කරන්න, ඉරියර කරන්න, හිංසා කරන්න, පීඩා කරන්න සහෝදරත්වයෙන් දෙමව්පියෙකුට වගේ සලකනවා. පුතුම සෙනෙහසම් මෛත්‍රියෙන් කරුණාවෙන් පිරිලා සාමයෙන් සමගියෙන් උපරිම ගිහිල්ලා දණ්ඩ නීති සංග්‍රහය අයින් කළා. දඬුවම් කරන්න මිනිසෙකින් දෙපාය. දණ්ඩ නීති සංග්‍රහය අයින් කළා. මේ විදියට අපේ ජීවිතවල මේ දස ශික්ෂාපදයෙන් එක එක සීලයට අනුගත වෙනකොට අපි මතක තියාගන්න ඕනේ මට සාපේක්ෂව රටේ දඬුවමට නිවැරදිකමට හදපු පනත් එක එක අවෝසි වෙනවා. අද මට මේ පනතෙන් මම නිදහස් වුණා. මේ දඬුවමෙන් මම නිදහස් වුණා. මේ නීතියෙන් මම නිදහස් වුණා. අන්තිමට බලනකොට එයාට මේ ලෝකේ කිසිම නීතියක් බලපාන්නේ නැහැ. කිසිම දඬුවමකට අනුගත වෙන්නේ නැහැ. දස සීලය තුලින් එයා ආරක්ෂා වෙලා එනම් බුදු වදුන ඒ උත්තමයා තුල සම්පූර්ණ වෙලා ඒ තමයි ධම්මෝ රක්ඛති ධම්මචාරී. එයා සීලයට අනුගත වුණා. සීලයට අනුව ජීවත් වුණා. කන පැලෙන්න ගැව්වත් කමන්නේ නැහැ. ඉරේ දැම්මත් කමන්නේ නැහැ. එල්ලුංගයි එල්ලුවත් කමන්නේ නැහැ. මම ඇත්ත කියනවා. එකපාරනේ ගහන්නේ එට ගන්න නැනේ. අද ගැව්වා ඉවරයි. එහෙනම් ඒ දඬුවම විඳලා එට ඉඳලා යත් එක සමගියෙන් ඉන්නවා. අයත් හිතෙනවා කොච්චර යා මට බොරු කියලා තිබුණත් මගේ දේවල් අරගෙන තිබුණත් ඇත්ත කිව්වනේ. මොනාරි ධර්මතාවයක් යාළඟ තියෙනවා. එයාට සමාව දෙන්න හිතෙනවා. ඒ ඇසුර නැවත හම්බෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ උපාසක භූමියේ ඉන්න අපි මුසාවාදා වේරමණී සීකාපදං සමාදියාමි ආරක්ෂා කරන අපි හොඳට මතක තියාගන්න ඕන එක කාරණයක්. ඇත්ත කියනකොට විතරලෝ බය දැනෙන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ. ගහයිද දන්නේ නැහැ. මහත්තයා මට එක පොට ටොක්ක කණීද දන්නේ නැහැ.
ඇත්ත කියනකොට විතරලු බය දැනෙන්නේ. හැබැයි බොරු කිව්වොත් ජීවිත කාලෙම යා බය වෙනවා, දුක් විඳිනවා. කොයි වෙලේ අවුවේද දන්නේ නැහනේ, කොයි වෙලේ මේක පැහැලේද දන්නේ නැහනේ, මොන වෙලේ මොනවා වෙයිද දන්නේ නැහනේ. එහෙනම් අඹුව ස්වාමියාට බොරු කෙරුවාම, වැරදි කරුවාම, ස්වාමියා අඹුවට ඔරබොරු කළාම, දරුවෝ දෙමව්පියන්ට ඔරබොරු කළාම, දෙමව්පියෝ දරුවන්ට ඔරබොරු කළාම, ජීවිත කාලෙම ඒ පවුලේ දුකක් තියෙනවා, බයක් තියෙනවා. කොයි වෙලේ කොතනින් පත්තු වෙයිද දන්නේ නැහැ. හැබැයි ඇත්ත කියන එකේ පරම සත්‍ය කියන ධර්මතාවයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියනකොට විතරයි බය. මොනවා වෙයිද දන්නේ, එක පාට පැනලා ගායිද දන්නේ නැහැ, එක පාට හොම්බට හනිද දන්නේ නැහැ, දතක් කැඩෙයිද දන්නේ නැහැ. කමන්න 32න් එකයිනේ කැඩුනේ, 31ක් බේරුණානේ. 32ම බේරගත්තත් වැඩක් නැහැ. තල්ල ගිඩිගිඩි ගහලා වෙවුලනවා නම් බයේ ජීවිත කාලෙම දත් එක වෙවුලනවා. හැබැයි ජීවිත කාලෙම දත් වෙවුලන් නැතුව එක දතක් කැඩෙන එක කොච්චර ශ්‍රේෂ්ඨද? එක ඇසක් නැතුව පිරිනුවම් පාන එකද ශ්‍රේෂ්ඨ? ඇස් දෙකම තිබිලා නිරයේ අපායට ගිහින් ගිනිවලේ තැම්බෙන එක පිච්චෙන එක ශ්‍රේෂ්ඨද? අපි එහෙම හිතන්න ඕනේ. ඇත්ත කියලා බණ මානවා කමන්නේ, ඇත්ත කියලානේ බැනුම් ගන්න, එතනින් ඉවරයි. එතනින් පස්සේ මන් නිදහස්. හැබැයි බොරු කියලා ආත්මගරුත්වය බේරගන්නවා, වරද සංගවගෙන ආත්මගරුත්වය බේරගන්නවා, චරිතය බේරගන්නවා, ජීවිත කාලෙම බයෙන් තමයි ඉන්නේ. නින්දෙන් කියවෙයිද දන්නේ නැහැ, දොඩවයිද දන්නේ නැහැ, ඒක ඇයිද දන්නේ නැහැ. නින්දෙත් පරිස්සම් වෙනවා, නිදා ගන්නතු ඈරිලත් ඉන්නවා, බය. එහෙනම් අනිශික්ෂාපදත් එහෙම තමයි. අනුන්ගේ දේවල් ගත්තේ නැත්නම්, අනුන්ගේ දේවල් විනාශ කළේ නැත්නම්, පරිභෝජනය කළේ නැත්නම්, දොරවල් හැරලා තියලා යන්න ඒවා ගන්න කෙනෙක් නැහැ ලෝකේ. ගන්නෑ. එක සිටුවරේගේ කතාවක් තියෙනවා. එයාගේ සිටුමාලිගාව හැරලා තියලා ගියාලු එක සැරයක් ගමනකට. සතියකට විතර පස්සේ ඇවිල්ලා බැලුවලු මොකවත් අරන් නැල්ලු. කවුරුත් අරන් නැල්ලු, ඇතුල් වෙලත් නැල්ලු ගෙදරට. මේක ලොකු ප්‍රශ්නයක්නේ, එහෙම වෙන්න බෑනේ. රජුරවන්ට පණිවිඩේ ආරංචියලා රාජ්‍ය සභාවට සිටුවරයව ගෙන්නැව්වලු. ඒ මහා ප්‍රඥාවන්ත බෝධිසත්වේ ඇව්වලු, මෙච්චර වස්තුව තියෙනවා, මේව පරිසම් කරලා වහල යන්න ඉතුන් නැද්ද? ඇයි මේ ඔක්කොම හැරලා තියලා ගියේ? ස්වාමිනී මහරජ වාපු දේවල් මිනිසුන්ට අරින්න හිතෙනවා, වාගෙන ඉන්න දේවල් හැරලා බලන්න හිතෙනවා. ඒ නිසා මිනිස්සු සේප්පු පෙට්ටකම් කඩන්නේ. ඒවා වහලා තියෙන දේවල් හැරලා බලන්න හිතෙනවා. ස්වාමිනී මහරජ හැරලා තිබ්බාම මිනිස්සු දන්නවා, මේ තරම් බලිය වගේ දොරවල් ජනෙල් හැරලා තියෙන්නේ නම් අනිවාර්යෙන් මිනිස්සු ඉන්නවාමයි. ආරක්ෂාව ඕනට වඩා තියෙන නිසා තමයි දොරවල් අරගෙන ඉන්නේ. ඇතුළට ගිහලා නිකන් අමාරු වැටෙන්න ඕනේ නැහැ. නිකන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේක වෙන්න ඇති ජීවත් වෙන අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදරට ඇතුල් වෙලා බැරි වෙයි. ඔරාට එවැනි චකිතයක් දෙන්න, එවැනි බියක් උපදවන්න සියලු දේවල් ඇරලා තියලා අපේ ගමන ගිහලා සතියකට පස්සේ ආවා මහරජතුමනි, මොකවත් අරන්නේ නැහැ. ඒ තමයි කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහබෝසත් පාරමී පුරුණ කාලේ ගොඩාක් පාරමී පිරිච්ච නිසා සිටු කුලයක උපදිලා උත්පත්තියෙන්ම එයාගේ දෙමව්පියන්ගේ වස්තු උරුම වෙච්ච ඒ සිටු කුමාරයා බලන්නේ බෝධිසත්වයන් දැකපු විදිය, එයාගේ පාරමී වල පෞරුසත්වය. එහෙනම් අපේ ගෙවල් වල තියෙන වස්තුවේ බය අපට දැනෙන්නෙම අපි සංසාරයේ අදින්නා දාණය ආරක්ෂා කරලා නැහැ. ජීවිත බය දැනෙන්නම, ජීවිත ආසාව දැනෙන්නම පානාතිපාතා සීලය ආරක්ෂා කළේ නැහැ. අවස් වෙනකොට රෑ වෙනකොට වෙව්ලනවා බඩගිනේ, නවත්තන හැමතැනම, අතන කොත්තු කනවා, මෙතන රයිස් කනවා, අතන තේ බොනවා, මෙතන කට්ලට් එකක් කනවා, අතන රෝල්ස් එකක් කනවා. මොකද මේ හැමතැනම කකා ඇවිදින්නේ බඩජාරකමට? විකාල භෝජන අරගලා නැහැ, කට පරිස්සම් නැහැ, බඩ සංවර නැහැ. කට සංවරත් නැහැ, බඩ සංවරත් නැහැ. ඉතින් කඩවල් 25 තිබුණා, 25ම තේ බොනවා. සීලය රැකලා නැහැ. එහෙනම් අද අපේ ජීවිතවල අපට වෙන සිදුවීම් සියලු දේවල් එකින් එකට ගවේෂණය කරලා බැලුවොත් ඒ හැම එකක්ම එක එක සීලයකට සම්බන්ධ වෙන්නේ නැද්ද? කොතනින් අර සීලයත් එක්ක සම්බන්ධකම පවත්වන්නේ නැද්ද?
එනම් උපාසක දසශීලය කියලා කියන්නේ අපේ සම්පූර්ණ ජීවිතය ඇඩගස්ස ගන්න පාරමිතාව නිවැරදි කරගන්න අපට ලැබිච්ච අවස්ථාව. මේ සීලය හොඳට පුරුදු කරන්න දසශීලය නැවත නැවත තමන්ගේ චරිතයේ ජීවන රටාවක් බවට පත් කරගන්න, ඇසිරීමක් විදිහට පත් කරගන්න, ඉරියව් බවට පත් කරගන්න මේ විදිහට දසශීලයට අනුගත වෙලා දසශීලය හැම මොහොතක් ගන්න පුරුදු පුහුණු කරලා දසශීලයට අනුවම පාරමී සම්පූර්ණ කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ දසශීලයත් ඒතරතු තුළින් අපි පුරණ පාරමිතාවත් අපි සියලුම දෙනාගේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියනවා. තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වඩ්ඩා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ වා නිදුක් වේවා නිරෝගී වේවා.